constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. The Big Story. 2015 වසරේ අගෝස්තු 17 වෙනිදා පැවති මහ මැතිවරණයෙන් පසු තේරීපත් වූ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට අදාළ විෂයන් දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන එම වසරේ සැප්තැම්බර් මාස 21 වෙනිදා නිකුත් කළ අංක 1933 එල ඉරක් 13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවරනු ලැබුවා. යනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යවස්ථාපිත ආයතන යටතට ඇතුළත් කරනු අතර සංවර්ධන ලොතරැයි මණ්ඩල පනත එම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු නීති යටතට ඇතුළත් කරනු ලැබුවා. අනතුරුව මෙම වසරේ මැයි 22 වෙනිදා සිදු කළ කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඊට පෙර මුදල් අමාත්‍ය ධුරේ දරූ රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරේට පත් කෙරුණා. එම පත්කිරීමෙන් පසු ජුනි 9 වෙනිදා නිකුත් කළ අංක 2022 එල ඉරක් 34 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරනු ලැබුවා. කෙසේ වෙතත් ඉක්ුත් 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඊට සතියකට පසු එනම් ඊයේ දිනේදී නිකුත් කළ අංක 2032 එල ඉරක් 32 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩල පනත යළිත් වරක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 16 වන දින සිට බලාත්මක වන පරිදි එම සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති. මේ අතර රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වේවෙන් පුරප්පාඩු වූ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් කරනු තිලක් මාරපන මහතා අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී වැඩභාර ගනු ලැබුවා. මේ වෙනකොට 27 දෙනෙක් විතර විත්ත පුරවැසි භාවයේ ලබාගත් කට්ටිය ඉන්නවා මේ තානාපති සේවයේ තුල. ලෝකේ තියෙන තානාපති කාර්යාලය අතුරින් මාරපන මැතිවරණේ අපේ මෙහෙම විපත්තියක් කරදරයක් හිංසාවක් පීඩාවක් වුණොත් ගැත්ත පලාහතේ නොබලන එකම තානාපති කාර්යාලය ලංකාවේ තියෙන තානාපති කාර්යාලයකට අත්දැකීමෙන්ම සඳහන් කළ යුතුමයි. කවුරු මට තරහවක් කමක් නැහැ, කවුරු යාරුණක් කමක් නැහැ. සත්‍ය ඒකයි. තානාපති කාර්යාලය මහලු මඩන් තත්ත්වයට පත් කරන්න එපා. තුරුන් යන වෙලාවට ෂොපින් යන්නයි එයාපෝර්ට් ගේන යන්නයි විතරක් නෙවෙයි තානාපති සේවයේ තියෙන්න ඕන. ලෝකේ ඉතාම දක්ෂම පුද්ගලයෝ යවන්නේ අපේ රටෙන් යවන්නේ විශ්‍රාමගේ නැති ඇමතිවරු, ක්‍රිකට් කාරයෝ, ව්‍යාපාරිකයෝ, එහෙම නැත්නම් ඩෑන්සියල් කාරයෝ ඉන්න කෙටි කාලය තුළ. අපි දන්නේ ඔබතුමාට කොච්චර කාලයක් මේක ඉන්න ලැබෙයිද කියන එක. අපි ඉතාම ආදරයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ තානාපති කාර්යාල හැම එකටම හොඳ ආචාර ධර්ම පද්ධතියක් හදන්න. අද මට අත් වශයෙන්ම විශේෂ දවසක්. මොකද මම බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ තනතුර මට ලැබුණා. මේ තනතුර ලැබීමේ පසුබිම ගැන මම යම් තාක් කනගාටුදායක තත්වයකට අත් වශයෙන්ම මම සංවේගවත් වෙනවා. නමුත් මට ප්‍රදානය කරපු මේ තනතුර මම ඉතාමත්ම වගකීමකින් බාර ගන්නා බව මම දැනුම් දෙනවා. අපේ ගරු ස්වාමීන් වහන්සේ කියපු කරුණු අපි සමූහයක හිතට අරගෙන හිටන් උන්වහන්සේ පෙන්වා දුන්න ඒ අඩුපාඩුකම් පරීක්ෂා කරලා බලලා ඒවා නිවැරදි කර ගැනීමට යම් ප්‍රයත්නයක් දැරිය යුතුයි. මම ඒක පිළිබඳව පරීක්ෂණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම දන්නවා ඒකේ තියෙන මොනවද කියලා. මම ඕක බැලුවා. බැලුවාම මට ඒකේ එච්චර මේ භයානක දේවල් තියෙනවා කියලා නම් මට නම් අවබෝධයක් ලැබුණේ නැහැ. ඉතින් ඒකේ තියෙනවා අපට කපට ලේසියෙන්ම කරත හැකි. අපට ওই රෙසලියුෂන් එකට අපි සම්මත වීමට අපි එකඟතාවය පළ කළා හිටන් අපි කරගත් එක විශාල වාසියක් අපේ රටට. The big story.